මෙවරට සියලු වාර්තා බිඳදවමින් සියලු රේටින්ස් බොරු කරමින් ලංකාවේ වැඩිම පිරිසක් නරඹන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන්. මහත්මා ගාන්ධිතුමා කියනවා මට ලෝකයට අලුතින් ඉගැන්වීමට දෙයක් නැහැ සත්‍ය සහ අවහිංසාව ලෝකේ කඳු තරම් ඉපැරණි කියලා. වෙන විදිහකට අර්ථකථනය කරගතහොත් සත්‍ය කන්දක් තරම් උසයි කියන එක උපකල්පනය කරගන්න පුළුවන්. සත්‍ය කන්දක් තරම් උසයි. නමුත් අපේ රටේදී නම් සත්‍ය යනු මහ පොළවටම සමතලා වූ වැලි ඇටයකටත් වඩා කුඩා කාරණාවක් බව ලියමින් අද ටෙලිවැකිය ආරම්භ කරන්නම්. සත්‍ය නැති තැනක පවතින බොරුව සැබෑවටම මේ රටේ මුල් බැසගත් සත්‍ය බවට පත් වෙලා. දේශපාලනඥයින් නම් කට ඇරියොත් ඉතින් බොරු හැරෙන්න වෙන මොනවද කියන්නේ නේද? හැබැයි අපේ රටේ දේශපාලනඥයින් සෙම තකට තක කරට කර බොරු කියන තව පිරිසක් ඉන්නවා ඒ සමහර රාජ්‍ය නිලධාරීන්. ඇත්තටම ගෙවුණු කොවිඩ් වසංගතය, අද වන විට තිබෙන ඩොලර් හිඟය, බැංකු පොලි ඉහළ යාම, වැඩබදු ආදී වක්‍ර බදු එකී නොකී මෙකී විවිධ කරුණු මේ ආර්ථිකයේ බිඳවැටීමට හේතු වෙලා තියෙනවා. ඒක ඇත්ත. අපේ රටේ සෑම ක්ෂේත්‍රයක්ම සැලකිය යුතු ලෙස බිඳවැටීමකට ලක්ව ඇති බව ආයේ දැන් අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. බිඳවැටුණු ක්ෂේත්‍රවල ඉන්න මේ සමහර මහවුන්දලා මැති ඇමතින්ට බොරු කියනවා මදිවට රටටම බොරු කියන්න පටන් අරගෙන කිසිම විලිලැච්ඡාවක් නැතිව. දැන් අපේ රටේ රෝහල් පද්ධතිය තුල ඖෂධ හිඟයි. දැන් මාස ගානක ඉඳලා හිඟයි. ඒකට හේතුව අපේ සෞඛ්‍ය පද්ධතියට අවශ්‍ය ඖෂධ වලින් මේ රටේ හදන්නේ 20%කටත් අඩු සංඛ්‍යාවක්. 80%කටත් වැඩි ප්‍රමාණයක් විදේශ රටවලින් ගෙන්වන්නේ. ඉතින් ඖෂධ ගෙන්වන්න අපට හොඳටම මේ වෙලාවේ ඩොලර් නැහැ හිඟයි. එතකොට ඩොලරේ ගානත් ඉහළ ගිහිල්ලානේ. ඒ නිසා ඖෂධයේ ගානත් හොඳටම ඉහළ ගියා. මේක තමයි ඇත්ත. ඒ නිසා හිඟයක් ඇති වෙලා තියෙනවා. මොකද මේ බොහෝ රෝහල්වල සමහර අධ්‍යක්ෂවරුන් අපටම කතා කරලා කියපු අවස්ථා තියෙනවා. බෙහෙත් නැහැ, අනේ පුළුවන් නම් පරිත්‍යාගශීලින්ගෙන් ආධාර අරන් දෙන්න කියලා අපි ඕන තරම් වාර්තා කරලා තියෙනවා. තාමත් මේ හිඟේ තියෙනවා. එතකොට මොකද මේ සක්‍ර දේවීන්ද්‍රයෝ ඊයේ පෙරේද ඇවිල්ලා මේ සෞඛ්‍ය අමාත්‍යංශයට හදිස්සි ඖෂධ මවලා දුන්නා නේද? නෑනේ. නමුත් හිඟේ තියාගෙන ඒ හිඟේ පිළිගන්නේ නැතුව ඒ වෙනුවට විසඳුම් හොයන්නේ නැතුව ඇවිල්ලා අමූලික බේගල් ඇද බානවා මේ සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්ල ඇතුළු සමහර නිලධාරීන්. හරිද? දැන් ඇති ඕගොල්ලෝ ඔලු බක්කො නැටුවා. පුදුම බොරුතොගයක් කිව්වේ. මතකද අර මන්ද පෝෂණය වෙලාවෙත් ඒ අයම ඇවිල්ලා කිව්ව කතාව මතකද? යුනිසෙෆ් එකට වැරදිලා එදා නැටුවේ සොකරි, අද නටන්නේ ඔලු බක්කෝ. මොකද එදා එහෙම කියලා ගියාට ඒගොල්ලෝ අතෙත් ෆැක්ස් ඇන් ෆිගර්ස් තිබුණේ අවුරුදු 5ක් පරණ ඒවා. අපේ රටේ හිටපු අපූරු මේ ප්‍රහසන ශිල්පීන් තිදෙනෙකු ඉන්නවා, බර්ටි ඇනිස්ලි සැමුවෙල්. මං හිතන්නේ මේ දවස්වල මේ සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන් ඒ 3 දෙනාටත් වඩා රට හිනස්සමින් තිබෙනවා. එච්චර තමයි කියන්න තියෙන්නේ නේද? මේ අහන්නකෝ සැපියුම් අංශය පැත්තේ ලොකු මහත්තයා කියපු කතාව. සෞඛ්‍ය අමාත්‍යංශයේදී අපි සැපියුම් අපට ලැබෙයි කියලා අපි බලාපොරොත්තු හිටියට අපි අපට අනපේක්ෂිත තත්ත්වයක් දැන් ඇතිවිලා තියෙන්නේ. අපේ සැපයුම් වල යම් කැළඹිලි ස්වරූපයක් ඇතිවිලා තියෙනවා. අපි රෝගියාගේ පැත්තට බෙහෙත් එක යවන විදිය බැලුවොත් එතකොට අපි අපට ලැබෙන බෙහෙත් එක තමයි අපි කළමනාකරණය කරන්න වෙන්නේ. එතකොට අපිට වෙනදා වගේම සමහරලාට යවන්න බැරි වෙනවා, සමහරලාට මදිපාඩුකම් වෙනවා, හුඟක් වෙලාවට අපි අරින තැන් තියෙනවා. මේක ගත්තොත් ඇත්තටම අර සාමාන්‍ය කාල පරිච්ඡේදයේ තියෙන එකක් නෙමෙයි, මේක ඊට වඩා වෙනස් දෙයක්. මේක පොඩි ආපදාවක් වගේ එහෙම ස්වරූපයකුත් පේනවා. ඖෂධ හිඟයි කියලා කොන්ද කෙලින් තියාගෙන කියන්න බැරි කොඳු නාරටේ නැති මේ වගේ නිලධාරි නිසා තමයි මේ රටට මේ කලගියේ. මොකද්ද කැළඹිල්ල? ඇයි සෞඛ්‍ය අමාත්‍යංශය හරහා මේ බෙංගාල බොක්කෙන් ආපු සුලිසුලඟක් හමාගෙන ගියාදනේ කැළඹිලි ස්වභාවයක් ඇති වෙන්න? සැපයුම් කරුවන්ට ගෙවන්න ඩොලර් නැත්තම් නෑ කියන්න, ඒ නිසා ඖෂධ දෙන්නේ නැත්තම් නෑ කියන්න, මේ විදිහ අමූලික බොරු කියන්න එපා. කාගේ හැරි රෙදි බේර ගන්න, කාවද මේ රවට්ටන්න හදන්නේ? කැළඹිලි නිසා මේ ඖෂධ එළියට යනකොටත් කැළඹිලි ස්වභාවයක් ඇති වෙලාලු. මං හිතන්නේ මේ ඖෂධ උඩ පැන පැන කැළඹිලි ස්වභාවයක් හදනවා ඇති නේද? අපි ඇහුවමයි සෞඛ්‍ය අමාත්‍යංශය හරහා විතරක් මේ බෙංගාල බොක්කේ කැළඹිල්ලක් ගලා යනවා කියලා. දැනට තියෙන්නේ తాවකාලික ආපදා ස්වරූපයක්ලු. ආපදයි කැළඹිල්ලයි හිඟයයි කියන වචන හරියට කොන්ද කෙලින් තියාගෙන පාවිච්චි කරන්න බැරි මේ වගේ නිලධාරීන් ඇත්තටම රටට සාපයක් පාපයක්.
කාගෙහැරි ඇඳුමක් වස්ත්‍රයක් බේරගන්න තමුන්ලා මේ විදිහට ඇවිල්ලා බොරු කියනකොට එකම එක දෙයයි රටවැසියන් හැටියට අපට පේන්නේ තමුන්ලා හැමෝම නිර්වස්ත්‍රයෙන් කියලා එහෙම තමයි අපට පේන්නේ එදාට එදාට අවශ්‍ය විදිහටලු මේ දවස්වල ඖෂධ මේ යවන්නේ ගෙන්න ගන්නේ එතකොට මාධ්‍ය වේදිනියක් ඇහුවා මෙන්න මේ ප්‍රශ්නේ අපිට හරියටම දැනගන්න පුළුවන්ද ලංකාවේ බේරෙනකොට කොච්චර ඖෂධ ප්‍රමාණයක් හිගයිද කියලා සංඛ්‍යා අද අඩු වෙන එක හෙට ලැබෙනවා ඒ වගේම තමයි මේව භාවිත කරනකොට තවත් වතාවක කීපයක් අයිතු යනවා. ඒ නිසා මේ ගතික தত্ত্বය යටතේ මම ඉලක්කම් එකක්වත් කියන්නේ නැහැ. හැබැයි මේවා අද කියන එක නෙමෙයි හෙට තියෙන්නේ. ඒ නිසා අපිට ඉලක්කමකින් මම දන්නේ කියන්න පුළුවන් වෙයිද කියලා 221 කියලා අපි අද කිව්වොත් හිට බලනකොට ඒක සමාන 230ක් වෙන්න පුළුවන්. නැත්නම් 250ක් වෙන්න පුළුවන්. මේ සියල්ලම අර අද ලැබෙන්න තියෙන ටික සහ අපෙන් එළියට යන ටිකත් එක්ක තමයි ගණන් වෙනස. අදට ඕන බෙහෙත් ගන්න බලාගන්න බැරි වුණාලු මොකද රැස්වීමක්ලු අර ඒ දවස්වල කොවිඩ් සමාජගතද නැද්ද කියන කතිකාවේ හිටපු අයත් ආයේ කර්ලියට ඇවිල්ලා ඖෂධ 10000ක් විතර තියෙනවලු ඒක හරි අමාරු වැඩක්ලු පාලනය කරගන්න එක ඖෂධ 10000ක් පාලනය කරගන්න බැරි ඔය නිලධාරීන් මොකටද අද අපේ රටේ තියෙන සමහර සුපර් මාකට් චේන් එකක සේවකින් විතරක් 30-40000ක් වැඩ කරනවා ආහාර වර්ග 20-30000ක් විතර තියෙනවා එක එක ජාතිය බ්‍රෑන්ඩ් එක හොඳේ කොහමද පාලනේ රාක්කේ නැත්තම් අහපු ගමන් පරිගණකයට ගියා සර් අහවල් ස්ටෝස් එකේ තියෙනවා එතනින් අරගන්න ලෑස්ති කරලා දෙන්නද කියලා අහනවා ඇත්තටම මේ යන විදිහට ඔය සෞඛ්‍ය අමාත්‍යාංශය පුද්ගලීකරණය කරන්න ඔය සුපර් මාකට් චේන් එකක ඉන්න ළමයි ටිකකට බාර දෙන්න ඔන්න ඔය ඖෂධ 10000 නියමිත පාලනය කරලා දෙවි හරියට ස්ටොක් එක තියාගෙන යාවි ඒ තරමටම ලැජ්ජයි මේ විහිළු කතා ඇහෙනකොට මේ අතර වාරේ අංකයක් කියනවා 99 ගැන ඖෂධ ප්‍රශ්නයක් තියෙනවා නම් ඒකට කියන්නලු. හැබැයි ඉතින් ඒකෙන් අදහස් වෙන්නේ නෑලු මේ නැති ඖෂධයක් මේ හොයලා ලැබෙනවා කියලා. 99 කතා කරලා සෞඛ්‍ය අමාත්‍යාංශයේ මේ ටයි දහපු මහත්තුරු දවල්ට කාලද කියලාද එහෙනම් අපිට අහන්න කියන්නේ නේද? රෝහල් බත්පතක් එහෙම එවන්න කියලා කියන්නද? රෝහල් බත්පතක් නම් මේගොල්ලෝ කන එකක් නෑ කවදාවත්. මොකද අද මාළු බිත්තර තියා කරවල කෑල්ලක්වත් නැති තැනට රෝගියාගේ බත් එකක් ඇද වැටිලා. දැන්වත් මේ බොරු කතා නතර කරන්න පම්පෝරි කතා නතර කරන්න පිට රටකින් දෙන ආධාර ටිකවත් මේ යන විදිහට ගියොත් නැති වෙලා යනවා අපේ රටේ ජනතාව දෙන ටිකත් නැති වෙලා යාවි අපේ රටේ පරිත්‍යාගශීලීන් පුළුවන් තරම් උදව් කරනවා ඇයි ඉතින් හිඟයක් නැත්තම් කැළඹිල්ලක් විතරනම් තියෙන්නේ ආයේ මොකටද ඖෂධ පරිත්‍යාග කරන්නේ නේද ඒ අතර වාරේ මේ ජනාධිපති රනිල් වික්‍රමසිංහත් නියෝග කරලා තියෙනවා වෙන ව්‍යාපෘතියකට තියෙන සල්ලි වලින් ඩොලර් මිලියන 100ක් වහාම ඖෂධ වලට මුදා හරින්න කියලා අපරාදේ මේ කැළඹිලා ඉන්න සෞඛ්‍ය අමාත්‍යාංශයට ඔය ඩොලර් මිලියන 100 දුන්නා කියලා ආයේ ඉතින් ඔය කැළඹිල්ලා ඇස්සේ සුලි සුලඟකට අහුවෙයිද දන්නේත් නැහැ ඒක නිසා ජනාධිපතිරත් සිද්ධ වෙයි ඔය හුඟක් හොඳින් බලන්න මේක පුදුම රටක් සෞඛ්‍ය ඇමති කෙහෙලිය රඹුක්කැලට අපිට කියන්න තියෙන්නේ මේ අයට මෙහෙම ඔලු බක්කන් නටන්ට දෙන්න එපා කියලයි එහෙම වුණොත් ඔයාව අම්බලංගොඩ පැත්තේ හොඳම රූකඩ නටවන්නාට ගන්න වේවි කියන එක ටෙලිවැකියෙන් මතක් කරනවා ඒ වගේමයි ඇමති මහින්ද අමරවීර ඊයේ පෙරේදා එළියට ඇවිල්ලා කියනවා පිටරටින් ගෙනාපු සහල් කිසිසේත්ම මිනිස්සුන්ට සුදුසු නැහැලු සත්තුන්ටලු ගෙනල්ලා තියෙන්නේ හැබැයි කණ්ඩ දෙන්නේ අපිට මේ රටින් ගේන හාල් සත්වයින්ට මිසක් මිනිස්සුන්ට පරිභෝජනයට සුදුසු ඒවා නෙවෙයි කියලා. ඒ නිසා මේ සත්ව ප්‍රශ්න විසඳ ගන්න මේ ගැසට් එක අයින් කරලා මේ සහල් ප්‍රමාණයක් සතුන්ගේ පරිභෝජනයට ලබා දුනොත් අපිට හැකියාව තියෙනවා අපේ ගොවිය හොඳ ප්‍රමිතියෙන් යුක්ත සහල් සපයන්න. මරු නේද? මහින්ද අමරවීර ඇමතිවරයාටත් එකක් මතක් කරන්න. ඔන්න පුළුවන් නම් අභියෝගේ බාර ගන්න. කරුණාකරලා යන්න CID රහස් පොලිසියට කවුද ඔය මිනිස්සුන්ට කන්න නුසුදුසු හාල් ගෙනල්ලා අපිට කවන මිනිහා කවුද කියලා කියන්න කවුද ඇමති කියලා කියන්න කවුද ගෙන්නුවේ කියලා කියන්න කොහෙන්ද ගෙන්නුවේ කියලා කියන්න පුළුවන් නම් ඔන්න ඔප්පු කරන්න ඔබ නිවැරදිව හරියට කොන්දපණ තියෙන ඇමති කෙනෙක් නම් රහස් පොලිසියට පැමිණිල්ලක් කරන්න අනිවාර්යයෙන්ම ඒ සඳහා අප ඔබත් එක්ක හිට ගන්නවා කියන එක අද ටෙලිවැකියෙන් මතක් කරනවා එහෙම යන්න බැරි නම් ඉතින් ඔය සත්තුන්ට ගෙනාපු හාල් හරි කමක් නැ අපිට කන්න දෙන්න කියලා මතක් කරමින් ටෙලිවැකිය අවසන් කරනවා